මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු නොව වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජාතුරුලියේ රත්නහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකදී. වචිර ධර්මකීර්ති මහතා විසින් රචිත කාවන්තිස්ස වැඩපිළිවෙල ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ පස්වරුවේ කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කෙරුණා. එම අවස්ථාවට පූජාතුරලියේ රතනහිමියන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. අපේ මිනිස්සු කල්පනා කරන්නේ අපි සොයම්බ නැගිටින්න නෙවෙයි, අපි කල්පනා කරනවා ආණ්ඩුව මේවා කරන්න ඕන. රජයේ සේවකයන්ගෙන් කී දිනෙක හවස හතරහමාරෙන් පස්සේ වැඩ කරන්න ලෑස්තිද? රජයේ සේවකයන්ගෙන් කී දිනෙක් රාත්‍රියේ ඕනම ප්‍රශ්නයක් තියෙද්දි වැඩ කරන්න සූදානම්? හතරයි කාලේ ඉඳලා වැඩ නැහැ. තමන් සොයම්බ නැගිටින්න පුළුවන් වාතාවරණයක් හදාගන්නේ කොහොමද කියලා කවුරුත් කල්පනා කරන්නේ නැහැ මේ රටේ. මේක තමයි අපේ රටේ සිද්ධ වෙලා තියෙන විනාශය විදිහට මම දකින්නේ. ජනතාව බලගන්නන ව්‍යාපාරයක් කොහොමද අපි සකස් කරන්නේ? අපි ගම්මුල පටන් අරන් තියෙනවා. ඉතින් අපි දැන් වසවිස නැති ආහාර හැදෙනවා. ඒක නැවතිලා නැහැ. සමහර අය හනෝ මේක නැවතුණාද හාමුදුරුවනේ. ඉතින් නවින් දිසානායක මහත්තයා මොනවා කිව්වත් ඒගොල්ල මොනවා ගෙන්නුවත් අපේ වැඩපිළිවෙල අපි හොඳපණ ඇති ආත්ම ශක්තියක් තියෙන පෞරුෂයක් තියෙන නායකයේ ඉදිරි ජනාධිපතිවරණයේදී බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගෙන් අහනවා කවුද ජනාධිපති කරන්නේ කියලා. අපි ජනාධිපති කරන්නේ වැඩපිළිවෙල. අපි අහනවා ඔබතුමාගේ වැඩපිළිවෙල මොකක්ද? ඒ වැඩපිළිවෙලට සම්මුතියක් හදාගන්න බැරි නම් අපි නිහඬ වෙන්න පුළුවන්, මඟ හරින්න පුළුවන්. ඒ නිසා අපි රජ කරන්න යන්නේ අරමුණක් සහ වැඩපිළිවෙලක්. ඒක සමාජගත කරාම පංචස්කන්ධයක් හොයාගන්න පුළුවන්. සමාජ බලවේගයක් රැල්ලක් හැදුනම නායකයෝ බිහි කරගන්න පුළුවන්. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව පූජමුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. අද මේ රට ගොඩගන්න, අද මේ රටට යමක් කරන්නට පුළුවන් දුරබලන නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. මේ රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය මේ රටට අවශ්‍ය ගෝඨාභය වගේ කෙනෙක් කියන එක තමයි තියෙන්නේ. අපෙත් ප්‍රාර්ථනායක තමයි දුරදර්ශීව බලලා ගෝඨාභය මහත්මයා නම් කරයි කියලා අපේ විශ්වාසය. තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරු. ඔබ නැවතත් අද දෙරණ සමගින් පෙබරවාරි 4 වැනි දිනට යෙදෙන 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උළෙල වෙනුවෙන් කොළඹ නගරයේ ආශ්‍රිතව නව රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ එම උළෙල මින් ඉදිරියට ජාතික දින සැමරුම ලෙස හඳුන්වන බවයි. 71 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් එළඹෙන ජනවාරි 26, 27, 31 සහ පෙබරවාරි මාස 1, 2, 3 යන දිනවලදී පෙරහුරු පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පුහුණු පෙළපාලි පැවැත්වෙන එම දිනවල උදැසන 6:30 සිට පෙළපාලි කටයුතු අවසන් වන තෙක් කොල්ලුපිටිය මන්සන්දීන් කොළඹ කොටුව ලෝටස් වඩරවුම දක්වා වන මාර්ගය තාවකාලිකව වසා තැබෙනවා. සැමරුම් උළෙල පැවැත්වෙන පෙබරවාරි 4 වන දින උදැසන 4 සිට උළෙල අවසන් වන තෙක් කාලය තුළ ගාලුමෝදර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තිබෙන අතර ගාලුමෝදර අවට සහ කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය උදැසන 6 සිට දහවල් 12 දක්වා සීමා කිරීමට ද නියමිතයි. මේ අතර මෙතෙක් කලක් භාවිත කළ නිදහස් දින සැමරුම යන නාමය වෙනුවට එය ජාතික දින සැමරුම ලෙස සංශෝධනය කිරීම පිළිබඳව අද මාධ්‍යවේදීන් විෂය භාර අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. නිදහස් දිනේ ජාතික දිනේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි වගන්තියේ ජාතික දිනේ තමයි නැෂනල් ඩේ. එහෙම නැත්නම් ෆ්‍රීඩම් ඩේ නෙමෙයි. එතකොට ඒක තමයි අපි භාවිතා කරලා තින්නේ. මේක ගැන විශාල ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි වගන්තිය අනුව එය නිවැරදි. දැන් ওই නිදහස් දිනේ කියනකොට ඊට පස්සේ නැද්ද? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දින මොකුත් කිසිවක් සඳහන් කරන්නේ නැහැ. එතකොට අපි අතුල් කරන්නේ නැෂනල් ඩේ, ජාතික දිනේ. ඒක නිදහස් දිනේ නැත. ඒ ඔබට මට නිදහස් දිනේ ඇත. ඔබට මන් දන්නේ නැහැ. ඔබට තවත් පුවත් කිහිපයක් දැන්. ඉකුත් ඔක්තෝබර් 18 වනදා කොළඹ පැවති රැලියකදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි 7 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. අද දින එය කැඳවූ අවස්ථාවේදී හිටපු අගවිනිසුරුවරයාද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා මෙම නඩු විභාගය සඳහා සූදානම් බවයි. මෙම චෝදනා විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ සහයද ලබා ගැනීම අවශ්‍ය බව මෙහිදී විනිසුරුවරුන් පෙන්වා දුන් අතර ඒ අනුව එය පෙබරවාරි 7 වනදා සලකා බැලීමට නියම කෙරුණා.
පොලිස් අන නොතකාගේ බවට චෝදනා කරමින් පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට පහර දෙන අයුරු දක්වන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල පැතිර යමින් පවතිනවා. මේ අතර මාර්ගයක් අසල නවතා තිබූ යතුරු පැදියක රඳවා තිබූ හිස් ආවරණයක් එහි හිමිකරු දක්නට නොලැබීම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් රැගෙන යන අයුරු දක්වන වීඩියෝවක්ද සමාජ මාධ්‍යවල පැතිර යමින් තිබෙනවා. හම්බන්තොට මහලේවායේ සේවක උසස් වීම හා වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් ලේවා ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර ඒ වාර්තා කිරීමට ගිය මාධ්‍ය මේදියාට උද්ඝෝෂණයට විරුද්ධ පාර්ශ්වයක් තර්ජනය කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දිය ජාතිකයා පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාබල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කරගත්තා. අර ඉන්දියන් ජාතිකයා කට උත්තරයක් දෙනකොට මම දැන කියලා තියෙනවා ඔහු මාව මුණ ගැහෙන්න ආවා කියලා. ඉතින් ඒ පිළිබඳව අහ ප්‍රශ්නවල මම උත්තර දුන්නා. මේ පුද්ගලයා මාව මුණ ගැහිම පිළිබඳව මට කියන අවබෝධයක් නැහැ. මොකද මම එහෙම පුද්ගලෙක් අඳුරන්නේ නැති නිසා. කාල්ටන් මගේ නිවසේදී නිරන්තරයෙන් සෙනගෙනවා. ඇවිල්ලා මං හදිසි යන ගමන් මට hina වෙලා කියපු කතාවක් තමයි කියලා තියෙන්නේ. වතුකම් කරු මූලික වැටුප රුපියල් 1000ක් කරන ලෙස රජයට බල කරමින් වතුකම් කරුවන් ආරම්භ කළ විරෝධතාවක් අද කොළඹ ගෑස් පහ හන්දියේ ආරම්භ වූ අතර පසුව ඔවුන් පාගමනින් පිටකොටුව බොහෝක අසලට රැස් වී සිය විරෝධය පළ කළා. ඔබ නැවතත් අද දෙරණ සමගින් අද ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ මදුශංකී රෝෂාන්. මදුශංක ඔව් කලින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බෝන් මුරලී කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ඕස්ට්‍රේලියාව තුලදී ටෙස්ට් තරඟ 13කට සහභාගී වී ඇතත් ඉන් එක් තරගයක්වත් ජය ගැනීමට සමත් වන නැහැ. අපි හැමෝම දන්න ඕස්ට්‍රේලියාවට ආවම අපිට තන නිලි හුඟක් අභියෝගයක්. අපේ 100%ක් නැතුව අපිට 100%ක් ක්‍රීඩා කරන්නම වෙනවා ඕස්ට්‍රේලියාවත් එක්ක තරඟයක් ජයග්‍රහණය කරන්න. අපි සංයුති දෙකක් දැනට හිතේ තියාගෙන ඉන්නවා. නැවතත් තන නිල්ල බලලා මොකද්ද හොඳම සංයුතිය කියන එක තමයි අපි තීරණය කරන්නේ. අනිවාර්යයෙන්ම තිරිමාන්න තමයි දිමුගේ ආරම්භක ප්‍රතිකාරය. මේ අතර ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවම වැටුප් ගෙවන රට ශ්‍රී ලංකාව බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේ පැවති උත්සවයකදී සඳහන් කළා. ක්‍රිකට් ක්‍රීඩා කරන නියම ක්‍රීඩකයන්ට අවශ්‍ය වන සහයෝගය ලැබිලා නැහැ කියන එක පෞද්ගලික කාලේ පේනට තියෙනවා. ලෝකයේ අඩුවෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවන රට හැටියට පත් වෙලා තියෙනවා. මොකද අපි ලංකාවේ ආණ්ඩුවෙන්වත් බදු ගෙවන මිනිසුන් ගෙවත් නෙමෙයි සල්ලි ගෙවන්නේ. ඒක ICC ආයතනයෙන් සල්ලි ගෙවන්නේ. ඒකවත් මේ සමගින් රාත්‍රී ප්‍රධාන ප්‍රකාශය නිවාවට පත් කරනවා. සුබ රාත්‍රියක්.